ජාත්‍යන්තර එක්දින තරඟවල එක කණ්ඩායමක් තවත් කණ්ඩායමක් වැඩිම තරඟ ගන්නකදී පරාද කරලා තියෙන වාර්තාව සටහන් වෙන්නේ ඉන්දියා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දී ජාත්‍යන්තර එක්දින තරඟ 93කදී පරාද කරලා තිබෙමින් මේ තරඟවලේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරඟේ පරාද කිරීම එක තමයි ඉන්දියාව මේ වාර්තාවට හිමිකම් කියන්නේ මීට කලින් ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ නවසීලන්ත කණ්ඩායම එක්දින තරඟ 92ක් පරාද වෙලා තමයි මේ වාර්තාව හිමි කරගෙන තිබුණේ ඉන්දියාව මේ වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාද කරන්නේ ඉන්දියාවේදී විතරක් නෙමෙයි ශ්‍රී ලංකා තනතිලිවලත් වැඩි ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කරලා ශ්‍රී ලංකා කණ්ඩායම 2021 ජූලි මාසයේ 23 වෙනිදා ඉන්දියා කණ්ඩායම හමුවේ එක්දින තරඟයක් ජයගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා බිමේදී ඉන්දියා කණ්ඩායම 2012 ජූලි මාසයේ 24 වෙනිදා පරාද වුණාට පස්සේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පවත්වන මේ තරඟයේ කාසිවාසී දිනාගන්න ඉන්දියා නායකයා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරනවා තරඟයේ ආරම්භක ප්‍රතිකරු විදිහට පිටියට එන ශෙවා ගාම්බිත් දෙන්නා පළවෙනි කඩුල්ලට ලකුණු 31ක් එකතු කරද්දී ශෙවා දවා ගන්න තිසර පෙරරා සමත් වෙනවා ඉන්දියා කණ්ඩායමට දිගින් දිගටම පීඩනය එල්ල කරන ශ්‍රී ලංකා පන්දු යවන්න ලකුණු 60ක් වෙද්දී කඩුලු 5ක් දවා ගන්න සමත් වෙනවා ඉන්දියා ඉනිම් වෙනුවෙන් හොඳම දායකත්වයක් දෙන ආරම්භක ප්‍රතිකරු ගෞතම් ගාම්බීර් ලකුණු 65ක් ලබා ගනිද්දී දෙවැනි වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ රවිචන්ද්‍රන් අශ්වින් අශ්වින් ලකුණු 21ක් ලබා ගනිද්දී ඉන්දියා ඉනිම සීමා වෙන්නේ ලකුණු 138කට පන්දු යවීමේදී තිසර පෙරරා පන්දුවාර 8කදී ලකුණු 19කට කඩුලු 3කුත් ඇන්ජලෝ පන්දුවාර 7කදී ලකුණු 14කට කඩුලු 3කුත් දවා ගන්න සමත් වෙද්දී මාලිත් කඩලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. ඒ විදිහට ශ්‍රී ලංකා මදවේග පන්දු යවන්න හොඳින් පන්දු යවද්දී ඉසුරු උදාන ප්‍රහාරයකට ලක් වෙන්නේ පන්දුවාර 7කදී ලකුණු 49ක් දීලා. ලකුණු 139 ඉලක්කය හඹා යන එන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලේ සම්බන්ධතාවය ලකුණු 119ක් වෙනකම් අරගෙන යන්න උපුල් තරංගයක ඩිල්ෂාන් සමත් වෙනවා. ඩිල්ෂාන් ලකුණු 50කට දෙවි යද්දී තරංග නොදෙවි ලකුණු 59ක් ලබා ගන්න සමත් වෙනවා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියාව පරාද කරන්නේ කඩුලු 9කින් පන්දු 181ක් ඉතිරිව තියාගෙන එදා ඒ විදිහට ලංකාවේදී මතක හිටින ජයක් වාර්තා කළාට පස්සේ අවුරුදු 9ක් යනකම් ශ්‍රී ලංකාවේදී එක්දින තරඟවලදී පරාද නොවි ඉන්න ඉන්දියාව වග බලා ගන්නවා. එදා කණ්ඩායමේ තරංග ඩිල්ෂාන් මහේල තිරිමාන්න චන්දිමාල් සංග මැතිව්ස් තිසර මාලි රංගන වගේ ප්‍රබලයෝ හිටියා. හැබැයි තරඟාවලිය අපි පරාද වෙනවා. මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ ඉන්දියාව මෑත කාලේ අපි හමුවේ මොනතරම් ප්‍රබලද කියන එක. ඉතින් එහෙම ප්‍රබල රටක් තමයි අපි අවුරුදු 9කට පස්සේ තරුණ කණ්ඩායමක් එක්ක පරාජයට පත් කරන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.